සියලු දෙනාට අරුත දුටු ගී රස වැඩසටහනේ ශිල්පී අසුක නිහල් ආයිබෝන් කියලා ආයිබෝන් අන්ර අසුක මේ අපි මීළඟට ඇත්තටම තෝරගත්තේ අපේ ඔක්කොම සියලුම දෙනා වෙනුවෙන් සෝමතිලක ජයමා ශූරින්ගේ වත්සුතු වත්සුණු සුවඳින් සුවඳ කිරය කියන ගීතය ඉතින් අසෝක මේක විචාරය කරන්න මේ ඔබට අවස්ථාව. ඔව්. අය නැවතරක් ස්තුතියි අරුණ. මේක මහා අමුතු ගීතයක් කියන්නේ මං හිතන්නේ මේ ලංකාවේ බිහිලා තියෙන පද රචනා වලින් බැලුවම ඉහළම ගණිතය කියන්න පුළුවන් පද රචනා කාටවත් අහු නොවිච්ච තැනකට ඉතින් ඔතනට ගීත කීපයක් ගායනා වෙලා තියෙනවා. ගායනා වුණාට එතනින් එහාට ගිහිල්ලා මම නොදකින පැත්තක් දැකපු ගීතයක්. මම ඒක ගීතය විශ්ලේෂණය කරද්දි කරන්න. දැන් මේ ගීතේ ගායනා කරන්නේ සෝමතිලක ජයමහා. ගීපද සෝමතිලක ජයමහා. සංගීතය සෝමතිලක ජයමහා. මේ වැඩ තුනම 3-in-1 වැඩක්. මේ කරලා තියෙන්නේ වර්ෂයේ 1970 හෝ 71 අතර වෙනවා. මොකද අපිට කරුණු හොයාගෙන යද්දී මේ තුමා සම්බන්ධ කරගන්න බැරුණා. ඒකින්ද අපි මේ වෙන වෙන ආයතන වලින් මාධ්‍ය වලින් අර මේ එන තොරතුරු අනුව තමයි මේ ප්‍රකාශ කරන්නේ. සමහරවිට මේවා පොඩ්ඩක් වෙනස් වෙන්නත් පුළුවන්. ඒ වුණත් අපිට මේ සමා වෙන්නේ राजपक्ष सोमतिलक जय महाशूरी गीत रचना कर लीन मम दौदे जीवत रात्र इन कुहुम राजपक्ष जीवत या जीवत मरुण एक दस नमसी असू देखिए मेरुण मेरु सोमतिलक जय महाले तिबुना गुआ दिल्ली तिबुना मे पड़ी नीति में पद्धति गुर्तना मैं एक गीत या लिया संगीत सभ्य गायन करें बहकी इट में पताक योदे तुंदी के कारण लंका तुन वे इकट कर अमरदेव सूरी इतपट मे मे तब दिने के वे तुंदना एक काले सुनील शांति इवे वो निर्माण करना ये मुन हेट हेपी बेर सोम ඊට පස්සේ යා කරුවට ආරුඩ නමක් යොදාගත්ත සින්දුව ලියන්නේ යාම ලියන්නේ යාම සංගීත සපයනම තුනම කරන්න බැරි හින්දා එයා දාන නමක් එම් රාජපක්ෂ. අන්න ඕකයි වැඩේ. එයා තමයි ඒක නීති අයින් වුණානේ 80 ගණන්වල. එතකොට තමයි මං කිව්වේ මෙරුවයි කියලා. ආහා එම් රාජපක්ෂව මරලා ඒක සෝමතිලක ජයමහා කියලා. හරි අසෝ. ගෙන අපි තීරුම ටික අසෝ. මේ ගීතේ අර්ථයෙන් මේ විවාහ මංගල්‍යයක මනමාලිය මනාලිය පෝරුව මස්තකේ ඉන්නකොට එයාට කෙරෙන සමහරට අවවාදාත්මක දේවල් වෙන්න පුළුවන්. මේ දැනුමුතුකම් වෙන්න පුළුවන්. ඒ සියල්ල මේ පරිසරෙන් ගත්තේ ඔක්කොම. මේ සිද්ධ වෙන දේවල් තමයි කියන්නේ ඔක්කොම. ඒ වගේ අමුතු ඇහැකින් දැකලා තියෙනවා. දැන් මේ ගීතය ගැන වත්සුණු සුවඳින් සුවඳ කෙරෙයා. ඒ කියන්නේ සෙන් සුවඳ හමනවා. ආශිරි මංගල ගීපේ දරනවා. ඉතින් ආශිරි මංගල ගීත ගායනා කරන ඒ වෙනදී. පතිනිය පතිකුලට යන මේ තව තැනකට කියනවා සියවත තුරුලි සාමෝසයා කියලා. ඒ කියන්නේ හඳේ හාව වගේ විශ්වාසයි. හා. ඒක විශ්වාසයෙන් වෙනස් වෙනවා. නලරත් තිලකේ මින් සැසඳ දේවා. ඒකත් වෙනස් වෙන්නේ තිලකේ තිබුත් හරි. හරියටම හරි. සසර පුරා පැතුමන්සියා උලංගන කගේ යහගුණ කියවිලා. ඉතින් ඔක්කොම සාකච්ඡා කරලා කතාවල් පාත්තල ඔක්කොම කියනෝනේ උලංගනගේ යහගුණ ටික කියලා දෙනවා ඔක්කොම අනිත් පැති කට්ටිය දන්නේ නැහැ. ඉතින් ඒ දේ තමයි මේ ගීතෙන් කියවෙන්නේ. හරි අසෝ ගිනා අපි සින්දුව බලමු. අපි ගීතය බලමු. හරි. වත්සුණු සුවඳින්
Mangalaki Patireya Patiniya Patikulayatta